අයිබෝන්. ඉතින් ඉඳගන්නවා කියන එක අපේ ජීවිතයේ සාමාන්‍ය දෙයක්. කොච්චර සාමාන්‍යද කියලා කිව්වොත් මිනිස් ශරීරයේ ඩිෆෝල්ට් මූඩ් එක තමයි ඉඳ ගැනීම කියලා කියන්නේ. අපි කොහේ ගියත් ඉඳගන්න තමයි බලන්නේ. ඒ වගේම ගොඩක් තැන්වල මිනිස්සු සල්ලි වේදම් කරලා අපිට ඉඳගන්න පුටු බංකු පවා හදනවා. අපි උදේම නැගිටිච්ච ගමන් අපි මුලින් කරන්නත් ගිහින් ඉඳගෙන උදේට කෑම කන එක. ඊට පස්සේ ලෑස්ති වෙලා අපි බස් එකේ, බයික් එකේ නැත්නම් කාර් එකේ යන්නෙත් ඉඳගෙන. ඒ ගිහිල්ලත් අපි දවසින් තුනෙන් එකක් විතර ඉඳගෙන තමයි ඉන්නේ. එක්කෝ අපේ ඔෆිස් එකේ නැත්නම් ඉස්කෝලේ. හැබැයි මෙතන අවුලක් තියෙනවා. ඉඳගෙන ඉන්න එක අපේ ඇඟට එච්චර හොඳ නැහැ. ඒක අපිව අපිට නොදැනුවත්වම මරනවා. හරියට සිගරට් වගේ. මේකට හේතුව තමයි අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ ඇවිදින්න, නැත්නම් චලනය වෙන්න, නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් මූව් වෙන්න. මේක නැතුව දවසට පැය ගණන් ඉඳගෙන ඉන්න නෙවෙයි අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉඳගෙන ඉද්දි අපේ ලේ ගමනාගමනය ගොඩක් අඩු වෙනවා. ඉතින් නියත ලේ ගමනාගමනයක් පවත්වා ගන්න අපේ හදවතෙන් වැඩිපුර ප්‍රෙෂර් එකක් දෙන්න ඕන. ඒ හින්දා හදවත වැඩ කරන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා අපි ඉඳගෙන ඉද්දි. එක පරීක්ෂණයකට අනුව නම් අපි දවසකට පැය 10කට වඩා නැත්නම් පැය 10කට කිට් වෙන්න වගේ ඉඳගෙන හිටියොත් ඉස්සරහට අපේ හෘද වස්තුවේ ලෙඩ, දියවැඩියාව, පිළිකා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විනාඩි 15න් 15ට නැගිටලා ඇවිදින එක්කෙනා නැත්නම් චලනය වෙන එක්කෙනා විනාඩි 30න් 30ට නැගිටලා ඇවිදින එක්කෙනාට වඩා දිග කාලයක් ජීවත් වෙනවා කියලත් හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි හැමදාම පැයක් විතර ජිම් එකේ එක්සර්සයිස් කරන කට්ටිය. ඒගොල්ල කරන වැඩේ හොඳයි. හැබැයි එහෙම එක්සර්සයිස් කරලා ඊට පස්සේ මුළු දවසම ඉඳන් හිටියොත් එක්සර්සයිස් කරපු එකේ වැදගත්කම නැති වෙලා යනවා. ඉඳගෙන ඉද්දී මේ දේ දහණය වෙන එක සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතින් මම කලින් කිව්වා වගේ ඉඳගෙන ඉද්දී අපේ ශරීරයේ ලේ ගමනාගමනය ගොඩක් අඩු වෙනවා. ඒ හින්දා ශරීරයේ එදිනදා වැඩවලට අවශ්‍ය ඔක්සිජන් යන ප්‍රමාණයත් අඩු වෙනවා. අපේ මොළය ගත්තොත් ඒකට ඔක්සිජන් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාම අපේ මොළය ගොඩක් ස්ලෝ වෙනවා. හරියට කම්පියුටර් ප්‍රොසෙස් එකක් වගේ. එතකොට කරන වැඩවලට අවධානය යොමු කරන්නත් අමාරුයි. කරන වැඩ හරි කාර්යක්ෂමතාවයකින් කරන්නත් අමාරුයි. විශේෂයෙන් අපි පාඩම් කරන්න ඉඳ ගන්නවා නම් පැයක් දෙකක් යද්දී පාඩම් කරන එකත් අපිට එපා වෙනවා. ඒකට තමයි හැම වෙලෙම කියන්නේ විනාඩි 20න් 20ට පාඩම් කරන්න කියලා. මෙහෙම ඔයාට පැයක් දෙකක් එක දිගට පාඩම් කරන්න පුළුවන් වුණත් ඔයා ඒ ග්‍රහණය කරගන්න දේවල් හරියට ඔයාගේ මොළේ ගබඩා වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එහෙම ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න එකත් අපේ කොඳු ඇට පෙළ අතරේ තියෙන අන්තර් කශේරුකා පටලයට පීඩනයක් එකතු කරනවා. එහින්ද ඉස්සරහට යද්දවට කොඳු ඇට පෙළෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයා මොනවද මේකට කරන්න ඕන? සරලවම කිව්වොත් ඇවිදින්න. හැම වෙලෙම ඉඳගෙන ඉන්න නැතුව විනාඩි 15න් 15ට නැත්තම් පෑ භාගෙන් භාගෙටවත් නැගිටලා ඇවිදින්න. මේ පුංචි දේ කරොත් ඔයාගේ ජීවිතයට ගොඩක් ලොකු වෙනසක් ඔයාට එකතු කරගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න, ඔයාටම තේරෙයි. ඇවිදින්න අමාරු නම් ඔයා නැගිටලා ස්කොට් 10ක්වත් ගහන්න. ඉතින් යාළුවනේ, ඔයගලන්ගේ අදහස් මට කමෙන්ට් වලින් කියන්න. මේ වැනි වීඩියෝස් දිනපතා නරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඔයගලන්ට ජය වේවා.